ආරක්ෂාව ගැන ඔබතුමා කියන්නේ මොකක්ද දැන් මේ එන්න එන්නම රටේ දැන් මාධ්‍ය වලින් දැන් අවියවුද පෙන්වීම පවා තහනම් කරලා තියෙනවා. නමුත් 30 වසරේ යුද කාලෙත් අපි මාධ්‍ය වලින් පෙන්වුවා. දැන් හරි බාධකයක් මේ. ඔව් ඇත්ත වශයෙන්ම මේ වානරේ පිළිබඳව නම් ප්‍රශ්නය මම හිතන්නේ උග්‍රයි. ඒක නිසා කටකතා පැතිරීමට ලොකු ඉඩක් තියෙනවා. අපි ඊයේ පෙන්වුම් කරලා දුන්නා ඒක. මොකද මේක පෙන්වුවේ නැති වුණොත් දැන් කඩුවක් හොයාගත්තා නම් එහෙම නැත්නම් මන්නයක් හොයාගත්තා කියලා ඒ වෙනුවට තුවක්කුවක් හොයාගත්තා බෝම්බයක් හොයාගත්තා කියලා ප්‍රචාරය වෙන්න පුළුවන්. ඒක ඊට වඩා බරපතල තත්ත්වයක් රට තුළ ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මම හිතනවා මේක පෙන්වන එක තමයි හොඳ. දැන් ඔබතුමාලා දැන් 30 අවුරුදු යුද්ධයේ ඔබතුමා මේ සාර්ථකක මැඩපැවැත්තුවා. දැන් මේ ප්‍රශ්නේදී ඔබතුමාගේ රජයක් තිබුණා ඔබතුමා ගන්න ක්‍රියාමාර්ග මොකක්ද? නෑ තොසෙම ඉතින් මේක තියන්නේ මේ තොරතුරු ජාලයක් මේ පිළිබඳ වෙන්න එපා විස්තර එන්න ඕනනේ. ඉතින් ඒකට අවශ්‍ය බුද්ධිංශය ශක්තිමත් වෙලා තිබුණා නම් මම හිතන්නේ මේ தත්ත්වයේ ඇති වෙන්නේ නැහැ. මොකද මේ නම් ටික ඔක්කොම වේලාසෙන් ආවා. සමහරු කියනවා මාර්තු මාසය ආවා කියලා, සමහරු කියනවා අප්‍රේල් 3 වෙනිදා වෙනකොට 4 වෙනිදා වෙනකොට සියලු දේ ඇවිල්ලා තිබුණා කියලා. මේ අහවල් තැනට ගහන්නේ, අහවල් තැනට ගහන්නේ කියලා ඔක්කොම ඇවිල්ලා තිබුණා. ඉතින් ඒක පිළිබඳව කටයුතු කරේ නැන්නේ කවුරුවත්. උඩට ආවම උඩම පල්ලෙහාට ගියා. පල්ලෙහෙන් තව පල්ලෙහාට යවලා එයාලා නිකන් හිටියා. එතකොට අප්‍රේල් නිවාඩුව ආවා. ඉතින් කවුරුත් අවුරුදු නිවාඩුවකට ගිහිල්ලා. මේ තත්ත්වේ නිසා මේ කවුරුවත් මේ ගැන හරි අවබෝධයක් තිබුණේ නැහැ. සතෙන් දිගින් දිගටම පාසල් අසාධාරණව පසාතේපන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔබතුමා දකින්නේ නැද්ද මේක ලොකු ප්‍රශ්නයක් කියන විදිහට? නෑ ප්‍රශ්නයක් තියෙනවා. නු දරුවෝ බිල්ලට දෙන්නත් බෑ. මොකද දරුවෝන්ව බිල්ලට දීලා මේ ප්‍රශ්න විසඳන්න බෑනේ. ඉතින් ඒකෙන් දා පූර්ණ ආරක්ෂාව දීලා තමයි පාසල් උත්තර කරන්න ඕන. ඔබතුමා කියන්නේ රටේ තාම ආරක්ෂාව සමුරු වෙලා නැද්ද? නෑ ඉතින් දැන් 13 දැන් රටේ ඒක තියෙනවා පොලිසිය නේ අපිට කියන්නේ ආරක්ෂක අංශ වලින් කියන්න ඕන. දැන් රටේ තත්ත්වය හොඳයි. එතකොට මේ පාසල් ඇරලා අපි ආරක්ෂාව දෙන්න සූදානම් කියලා. දැන් ජනාධිපතිතුමා මේ මිටින් එකේ කියනවා මේවා මේ පරීක්ෂා කරගෙන යනකොට මේ ආමිකට සපත්තු ගලවලා පල්ලි වලට යන්න එහෙම කියලා. ඒකෙදී අප ආමිකට බාධාවක් වෙන්නේ නැද්ද මේ පරීක්ෂණ කටයුතු වල? නෑ ඉතින් එතුමා කියන්න ඇත්තේ මේ ගරුකල දැන් අපි මිටින්ට සපත්තු දාගෙන යන්න හමුදාවකට ඉඩ දෙන්නේ නැහැ නේ. අපේ මාලිගාවට කවුරු හරි ආවොත් සපත්තු දාගෙන උඩට යන්න දෙනවද? හමුදාවෙයි කියලා හදිසි තත්ත්වයක් කියලා. අපේ ඉතින් මේකට ආව නම් ඉතින් කවුරුත් කියන එකක් නැහැ ඕක. ඒත් යන්න ඉඩ දීලා නිකන් ඉඳී. ඒක නේ මෙතන දොර වහලා මේ ගීට්ටු ඇහුවමත් පොඩි ප්‍රශ්නයක් මතුවේ. වර්තමාන තත්ත්වය පිළිබඳව හරි අස්ථාවර තත්ත්වයක් නේ රටේ තියෙන්නේ. ආණ්ඩුව අස්ථාවරයි, රට අස්ථාවරයි. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ රටක මේ ජනතාව ඉතාම දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔබතුමා ඔක්කොම අපි තමයි කරේ කියලා.